හයි මම ජනිත් ඔයාලට මතකයිද මම පහුගිය වැඩසටහනක කතා කරා වෝටර් කලර් පේපර් එකක් ගැන බොහොම පුංචි පොතක් ගැන මෙන්න මේ පොත ගැන කැන්සන් මොන්ට්වල් කියන මෙන්න මේ පොත මගේ ට්‍රැවලින් පර්පස් වලට මම මේක දැනටමත් පාවිච්චි කරනවා ඒ වගේම තමයි ස්කෙච් කරන්න ඒ වගේ දේවල් වලට ගොඩක්ම යූස්ෆුල් වෙලා තියෙන පේපර් බුක් එකක් තමයි මේක ඉතින් අද මම කතා කරන්න හදන්නේ මේ පොතේම ටිකක් ලොකු වර්ෂන්ස් ගැන. එහෙම නැත්නම් මේ කඩදාසියෙම ලොකු සයිස් කඩදාසි ගැන තමයි මම අද කතා කරන්න හදන්නේ. මේ දින්නේ අන්නේ කඩදාසි. අපි එහෙනම් වීඩියෝ එකට යමු මේ කඩදාසි මොන වගේද කියලා බලන්න. ඒ වගේම තමයි මේකේ තියෙන විස්තර ටික බලන්න දැමම ගිහිල්ලාමු. ඉතින් අද මම ඔයාලට මේ කඩදාස ඉන්ට්‍රොඩියුස් කරන්න. ඉන්ට්‍රොඩියුස් කරන්න දෙයක්වත් නැහැ. මම මේක කලින් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අද මම ඔයාලට මේ කඩදාසි වලින් සයිසස් දෙකකින් পেපර් පැක්ස් දෙකක් අරගෙන අවිල්ල තියෙනවා. එකක් තමයි මොන්ට්වල් එකේ A4 සයිස් එක. මේක සෙන්ටිමීටර් වලින් ගත්තොත් 21ට 29.7ක් විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අඟල් විදියට ගත්තොත් 8.3 වැඩි කිරීම 11.7 විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ পেපර් සෙට් එකක পেපර්ස් 9+3 විදියට. ඒ කියන්නේ পেපර්ස් අපිට බලා ගන්න පුළුවන් 12ක්. ඉතින් මේ 12ම රුපියල් 1000ක් වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන් නෙහාර ස්ටේෂනර්ස් වලින්. ඉතින් මේක රුපියල් 1000ක් වගේ පොඩි මුදලකට මිලදී ගන්න පුළුවන් වෙච්ච එකම ලොකු දෙයක්. මොකද කැන්සන් කියලා කියන්නේ හොඳ නමක් දිනා ගනිපු ප්‍රංශ කඩදාසියක්. ඉතින් මේ ඔක්කොම ඉම්පෝර්ට් කරලා තියෙන්නේ ඉන්දියාවෙන්. ඉම්පෝර්ටඩ් ඇන් මාකටඩ් බයි ඩෝම්ස් ඉන්ඩස්ට්‍රීස් කියලා මේකේ බෑග් සයිට් එකේ අපිට බලා ගන්න පුළුවන්. මෙහෙමයි, මේක ඉම්පෝර්ට් කරාට ඉන්දියාවෙන්. මේක හදන්නේ මේඩ් ඉන් ෆ්‍රාන්ස්. ඉතින් ඔයාලට මේ කඩදාසිය ඔරිජිනල් කැන්සන් පේප එකම තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉන්දියාවෙන් ගෙනාවත් මොකෝ ඔරිජිනල් එක හම්බ වෙනවනම්. ඉතින් මේක වෝටර් කලර් පේපර් එකක්. මේක ගැන විස්තර මම කලින් වතාවක් කියලා දෙනවා. ඉතින් කමක් නැහැ, අදත් අපි මේක විස්තර බලමු. මේක 300 GSM විදියට තියෙන පේපර් එකක්. ඒ වගේම තමයි මේක හොඳ ග්‍රේන් එකක් තියෙනවා. මේක කෝල්ඩ් ප්‍රෙස් පේපර් එකක්. හැබැයි මේකේ කොටන් පර්සන්ටේජ් එක ගැන නම් කොහෙවත් සඳහනක් නැහැ. සමහර විට වුඩ් පල්ප් පේපර් එකක් වෙන්න ඕන මොන්ට්වල් කියලා කියන්නේ. දැන් මේ තියෙන්නේ අපේ පේපර් එක. ඔයාලට පුළුවන් මේක 12 පැක් විදියට තමයි තියෙන්නේ. මේ පැක් එකම රුපියල් 1000ක් වගේ මුදලකට ඔයාලට මේ අවස්ථාවේදී මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ තියෙන්නේ කැන්සන් A3 සයිස් එක. ඒ කියන්නේ සෙන්ටිමීටර්ස් වලින් ගත්තොත් අපි 29.7යි, වැඩි කිරීම 42 සෙන්ටිමීටර් විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉන්චස් විදියට ගත්තොත් 11.7යි, වැඩි කිරීම 16.5 විදියට බලා ගන්න පුළුවන්. මේක 5 ෂීට් පේපර් සෙට් එකක්. එතකොට මේකේ পেපර්ස් පහක් තියෙනවා. পেපර්ස් පහක් තමයි රුපියල් 1000ක් 1200කට වගේ අඩු මුදලකට මේක මිලදී ගන්න පුළුවන් වෙන්නේ. මේකේ හරිම මුදල මම පල්ලෙහෙන් දාන්නම්. ඉතින් මේ পেපර්ස් පහක් තමයි ඉතාම සාධාරණ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. මේ পেපර්ස් දෙකම ගත්තොත් ටෙක්ස්චර් එක ඔක්කොම එකයි. මොකද එකම পেපර් එක සයිස් එක විතරයි වෙනස් වෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම් ටෙක්ස්චර් එක මොන වගේද කියලා. ඉතින් වෝටර් කලර් වර්ක් එකකදී ටෙක්ස්චර් එක කියන එක සෑහෙන්න වැදගත්. ඔයා ටෙක්ස්චර් එක හොඳට පාවිච්චි කරන්න ඔයාට හොඳට වෝටර් කලර් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. වෙට් ඔන් වෙට් විදියට වෝටර් කලර්ස් දානව නම් ඔයාට හොඳ ටෙක්ස්චර් එකක් තියෙන পেපර් එකක් ගන්න එකේ හොඳ වාසියක් තියෙනවා. මොකද ඔයාට පේන්ට් එක ගලාගෙන යන එක ඔයාට පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියට මෙහෙට ගිහිලා ඕන නැති විදියට මික්ස් වෙන එක නවත්තන්න පුළුවන්. ඔයා හොඳ পেපර් එකක් පාවිච්චි කරොත්. ඔයා පාසල් ශිෂ්‍යයෙක් නම් විශේෂයෙන්ම ඒ ලෙවල්ස් වලට චිත්‍ර අඳින පාසල් ශිෂ්‍යයෙක් නම් ඔයාට ගොඩක්ම හොඳ পেපර් එකක් තමයි මේ කැන්සන් මොන්ට්වල් කියන পেපර් එක. මොකද නෙහාර බුක් ෂොප් එකෙන් ඔයාලට මේක ඉතාමත් අඩු මුදලකට, ඒ කියන්නේ වෝටර් කලර් পেපර් එකක් කොහොමත් මිල අධිකයි. ඉතින් මෙතන තියෙන්නේ රීසනබල් ප්‍රයිස් එකක් නිසා ඔයාලට මේක මිලදී ගත්තොත්
ඔයාලගේ water color works හරියටම කරගන්න පුළුවන් මොකද water colors වලට paper එක කියන එක අතිශයම වැදගත් paper එකේ අවුලක් තිබුණොත් අවුලක් තමයි මොකද water color works එහෙම අවුල් තියාගෙන වැඩ කරන්න බෑ water colors කියන්නේ වෙනස් මාධ්‍යයක් නිසා මේ වගේ හොඳ paper එකක් use කරලා බලන්න එහෙම වුණොත් ඔයාලට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් water colors වලින් සාමාන්‍යයෙන් ඉස්කෝලේදී චිත්‍ර අඳින ඔයාලා මම දන්නවා ගොඩක් වෙලාවට use කරන්නේ alternative paper එකක් water colors වලට ඒ කියන්නේ water colors වලට තියෙන එකක් නෙමෙයි වෙන වෙන වැඩ වලට තියෙන paper එකක් තමයි blot වෙන්නේ නැති paper එකක් තමයි තෝරගෙන වැඩ කරන්නේ හැබැයි ඊට වඩා මේ වගේ water colors වලටම හදපු paper එකක් පාවිච්චි කරනකොට ඔයාලට ගොඩාක් වාසි තියෙනවා මේ paper එක ලේසියෙන් පෙඟිලා චප්ප වෙන්නේ නැහැ මේක blot වෙන්නේ නැහැ ඒ වගේම තමයි මේ paper එක ටිකක් සුදු පාටයි ඒ නිසා ඔයාලට සුදු ඉතුරු කරලා ලස්සනට අඳින්න පුළුවන් එනිසා බයක් සැකක් නැතුව ඔයා උසස් පෙළට චිත්‍ර විෂය කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා කැම්පස් එකේ චිත්‍ර අඳින කෙනෙක් නම් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ චිත්‍ර අඳින කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් විශ්වවිද්‍යාලයක චිත්‍ර ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් ඔයාලට ගොඩක්ම හොඳ paper එකක් තමයි entry level එකේ paper එකක් තමයි මේ Montreal කියලා කියන්නේ water color papers නම් පට්ට මිලයි හැබැයි මේක එච්චර මිල නෑ මම මේ පුන පුනා කියන්නේ ඉක්මනටම ඔයාලට හදිසි වුණොත් මේක මිලදී ගන්න පුළුවන් මේක try කරලා බලන්න මම නම් පාවිච්චි කරලා බලුවා ඉතමත් හොඳ ප්‍රතිඵල තියෙනවා මේ paper එකේ මීට වඩා හොඳ papers උත් තියෙනවා නෙහාරකට ගිහිල්ලාම බලන්න අද මේ වීඩියෝ එකට සම්පූර්ණයෙන්ම ස්පොන්සර් කරේ නෙහාරා book shop එක ඉතින් ඔයාලට මම මෙන්න මේ පල්ලෙහා description එකේ සියලුම විස්තර දාලා තියන්නම් නෙහාරා stationers වලට ගිහිල්ලා එතනින් මිලදී ගන්න බඩු එතකොට ඔයාට ගොඩක් අඩු මුදලකට මේ දේවල් මිලදී ගන්න පුළුවන් ඒ වගේම තමයි ඔයාලට මම වීඩියෝ එකේ මෙන්න මේ පල්ලෙහෙන් දාලා තියනනම් එයාලගේ ෆෝන් නම්බර් එක ඒකිනුත් ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන් කඩේට යන්න ඕනෙත් නැහැ ඔයාලා මේ අයිටම් එක මොකක්ද කියලා දන්නව නම් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එක ත්‍රූ ඕඩර් කරලා කෑෂ් ඔන් ඩෙලිවරි විදියට ගෙදරටම ගෙන්න ගන්න ගෙදරට ආවට පස්සේ පුළුවන් ඔයාලට ඒක පේ කරලා මිලදී ගන්න එතකොට දැන් මගේ ළඟ කැන්සන් මොන්ට්වල් කියන পেපර් සෙට් තුනක් තියෙනවා මෙන්න මේක තියෙනවා එතකොට A4 size තියෙනවා A3 size තියෙනවා ඒ sizes තුනෙන්ම මගේ ගාව papers තියෙනවා මම මේ papers නෙහාර ස්ටේෂනර්ස් එකෙන් ගෙන්න ගත්තේයි මේක ගෙන්න ගන්න හේතුව තමයි මේ දවස්වල මගේ යන painting class එක නිසා painting class එකේ water color works කරන්න ඕන ඒ නිසා තමයි මම මේ විශේෂයෙන්ම මේ කඩදාසි ගෙන්න ගත්තේ නෙහාර ස්ටේෂනර්ස් thank you මට මේවා එව්වට අපි බලමු ඉස්සරහට මේවායින් කරන්න පුළුවන් හොඳ වැඩ මොනවද කියලා මම ඔයාලට වැඩක් දෙකක් ඉස්සරහා වීඩියෝස් වලින් කරලා පෙන්නන්නම් ඒ වගේම තමයි අමතක කරන්න එපා නෙහාරලගේ perfect brush set එකක් තියෙනවා water color brush set එකකුත් තියෙනවා අපිට පුළුවන් Montreal paper එකේ නෙහාර premium brushes එක වැඩක් කරලා බලන්න ඉතින් ඉස්සරහට අපි හම්බෙමු මේ වගේ වැඩකුත් එක්ක එහෙනම් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා ඉක්මනටම subscribe කරන්න bell notification එකත් ඕල් දාලා තියාගන්න එතකොට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න මේ වගේ තවත් ඉස්සරහට අධ්‍යාපනික videos ඒ වගේම තමයි චිත්‍ර අඳින හැටි entertainment වලට චිත්‍ර අඳින හැටි බලන් ඉන්න ආස ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් අපි ඉස්සරහටත් video වලින් හම්බ වෙමු එහෙනම් අදට මං ගිහින් එන්නම් මම ජනිත් ආයුබෝවන් ඔයාලට සුදුම සුදු පාට කඩදාසියක්